සියලු දෙනාටම සුබ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරනවා. අද විශේෂයෙන්ම කියන්න හිතුණා, මොකද ඊයේ අවසාන දවස තමයි ප්‍රසංග. ඒ කියන්නේ ගෘහස්ථ ප්‍රසංග හෝ මොනවා හෝ තිබිච්ච අවසාන දවස. සති දෙකකට නවත්තලා තියෙනවා. මේක තව කොච්චර කාලයකට යයිද දන්නේ නැහැ. මේ ක්ෂේත්‍රයේ නියලිලා ඉන්න ප්‍රවීණයන් නොවන, ඒ කියන්නේ මෑත භාගයේ සමහර විට අවුරුදු 5ක් 6ක් ඇතුළත වගේ මේකට පිවිසි අයට අපිත් ඇතුළුව, මොකද මේක ප්‍රොෆෙෂනල් කරන්න කියලා සූදානම් වෙලා අවුරුදු 5ක් විතර ඇති. නමුත් යන තත්ත්වයට ප්‍රගතියක් නැහැ. මොකද දැන් අවුරුදු 2ක්ම මේ වෙනුවෙන්ම කැප වෙලා ඉන්නවා. අවසාන ගිය අවුරුදු 2ම, ඒ කියන්නේ 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව එල්ලුණේ අවසාන ෂෝ එක ගැහැව්වේ පාස්කු මාසේ, මේ අප්‍රේල් මාසේ ගාල්ලේ 20 වෙනිදා බඩු ටිකස් කරගෙන උදේ එනකොට එතන ඉඳලා නැවතිල්ල බොහොම මං හිතන්නේ මේ ක්ෂේත්‍රයේ හැම දෙනාට මේක බලපානවා. වෘත්තියක් වශයෙන් කරන්න සූදානම් වෙලා මේ ක්ෂේත්‍රයේ පිවිසිලා ඉන්නවනම් සුළු වශයෙන් හෝ යමක් කමක් තේරුම් ගන්න කතා කරන්න ඕනේ කියලා හිතුණා. සමහර වෙලාවට මෙහෙමයි, මම දැවැන්තින් කියලා කියන්නේ මේ ක්ෂේත්‍රයේ, ඒ කියන්නේ සංගීත කණ්ඩායම් ගොඩාක් අඩු කාලේ පටන් අරගෙන යමක් කමක් කරගෙන සහ එකමුතුව ඉන්න කට්ටිය මේ මම කතා කරන එක යාලට අදාළ වෙන්නේ නැහැ. මොකද හේතු වෙලා තියෙන යාල යම් කිසි මට්ටමකට ඇවිල්ලා තියෙන. හැබැයි ඒක හරි අල්පයක් අපි ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් මම හිතන්නේ බෑන්ඩ් වලින් 1%ක් ඇති එතන. මොකද මම මේ මෑත භාගයේ මේ අහගෙන උන්නා ලංකාවේ බෑන්ඩ් 1000කට වඩා තියෙනවා කියලා අනිවාර්යෙන් තියෙනවා එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් බෑන්ඩ් වේදිකා සංගීතයේ නියලන. ඉතින් ගොඩක්ම වෙලා තියෙන්නේ මේක වෘත්තියක් වශයෙන් ලංකාවේ කවුරුත් ඒ පරණ කීප දෙනා ඇරෙන්න අනිත් කට්ටිය මේක වෘත්තිය මට්ටමට කරන්න තරම් ලෑස්ති නැහැ. මේක විනෝදයක් හැටියට තමයි යන්නේ. වෘත්තිය මට්ටමට කරන්න තමන්ටත් එක තමයි දැනට තියෙන්නේ. මොකද හේතුව වෙලා තියෙන්නේ කිසි කෙනෙක් මේ කරන දේ හරියට කරන්නේ නැහැ. අලුත් සංගීත කණ්ඩායම්. ඒක මොන දැන් ගොඩක් අයට තියෙන ආසාව සංගීත භාණ්ඩ පරිහරණය කිරීමේ ආසාව තමයි තියෙන්නේ. වැඩිපුරම තියෙන්නේ ඒකයි. සමහර වෙලාවට දැන් XP60 ගහපු එක්කෙනා පැන්තම් එකක් කිව්වහම පැන්තම් එක ගහන්න ආසයි හදා ගන්න දන්නේ. ඒ කියන්නේ තමන් කරන දේ 100%ක් හරියටම කරන්නේ නැහැ. එකම දේ කරන්නේ තව කෙනෙකුගේ. දැන් ගීතයක් අරගෙන බැලුවත් ගීතයක් බලන්න කිව්වොත් සාමාන්‍යයෙන් කළ යුතු දේ තමයි තමන්ගේ සංගීත කණ්ඩායමට ආවේණික වුණ ඔවුන්ගේම ගීත නොමැති වුණොත් ගායනා කරන්න වෙන්නේ. ගොඩක් වෙලාවට පිටස්තර ගායකින්ගේ ගීත තමයි ගායනා කරන්න වෙන්නේ. ඒකත් ආපහු ඔක්කොමන්ට යන්න වෙනවා 2000න් පෙර දශකවලට. සමහරලාට ඒ දැන් ගීතය කියන එකේනා දැන් කවුරු හරි ගායනා කරනවා නම් ඒක සමහර විට මේ එයා ඉපදිලත් නෑ අර ගීතේ ගායනා කරන ඔරිජිනල් ගායකයා ගීතය ගායනා කරනකොට. මොකද දැන් 60 දශකයේ ඉඳලා තමයි මේ සාමාන්‍ය ලංකාවේ සංගීතය කියන එක පොඩ්ඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ. සංගීත කණ්ඩායම් පැත්තෙන් ගත්තොත් පළමුවෙනිම සංගීත කණ්ඩායම් මම හිතන්නේ මූන්ස්ටෝන් ඔය ඒ අවදී තියෙනවා, ලාබම්බාස් ඔය වගේ කීපයක් තිබුණා. අනික මේ ඒ කාලේ ඉඳලම සංගීත කණ්ඩායම කඩාගෙන තව එකට යන එක 1966 සිටම පැමිණ තිබිච්ච එකක්. මුලින්ම ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයත් ඒ උණු කණ්ඩායමේ ප්‍රශ්නේ මොකද්ද දන්නේ නැහැ. ඒක කඩාගෙන වෙන එකක් ගිහිල්ලා ඊට පස්සේ ගෝල්ඩන් චයිම්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස් ඔය වගේ අරගෙන මේ වර්තමානයේ ඒක ක්‍රීඩා බවට පත් වෙලා තියෙනවා. හේතුව වෙලා තියෙන්නේ හැම එක්කෙනාටම මොනා හරි දැන් ඉන්න එකට වඩා චූටි ඉහළ එකක් හැමුණු ඩෝංගාලා මේක දාලා යනවා. ඒක තමයි තියෙන தত্ত্বය. ඒ වෘත්තියක් කියන එක පවත්වගෙන යන්න ලොකු කැපවීමක් තියෙන්න ඕන. තමන් ඉන්න තැන ඉඳගෙන හදා ගන්න ඕන එක. නමුත් දැන් වර්තමානයේ බලපුවම ගොඩක් අයට තියෙන පුදුම හදිසියක් තියෙන්නේ. මම පොඩි උදාහරණයක් මම ගැන කියන්නම්. මේක මම කියන්න ඕන නිසා කියනවා නෙමෙයි, කෙනෙකුට දැනගන්න දැන් ඇත්තටම දැනගැනීම සඳහායි. දැන් කවුරු හරි මාව දැක්කහම මාව පේන්නේ ව්‍යාපාරිකයෙක් හැටියට. ඒක වැරද්දක් නැහැ. මොකද මම ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසිලා දැන් අවුරුදු 34ක් 35ක් විතර වෙනවා. ඒ නිසා මාව ඒ විදිහට පේනවා කියන එක වැරද්දක් නැහැ කාටවත්. නමුත් මම මේ සංගීතය කියන එක දැන් මේ ලංකාවේ දැනට
samahara ita number 1 2 kiyala inna sangeetha kandayame samahara aya ipadilath nathuwa athi eka man bayak nathuwa kiyenawa samahara aya tawa kotasak inna mayak igena gatta athi inna me sethre neemile inne yala bohoma nirahankaro e tamange vruthiya pahathagena yanawa meka kaatawa dosa aropane kiriyak neme samahara aya ipadilla naha kiyala kiyuwe mokada mama 1900 සාමාන්‍යයෙන් 70-75 ඒ කාල සීමාව තුල තමයි මේ පොඩ්ඩක් නිකන් මියුසික් කියන පැත්තට මේ යවුනේ වුණාට නමුත් ඒක ඉදිරියට යන්න තරම් අවකාශයක් ලැබුණ නැහැ හේතුව අපේ ඒ සඳහා තියෙන පහසුකම් ඇත්තටම කිව්වොත් වීදම් කරන්න කෙනෙක් නැහැ ඒ වගේ තිබිච්ච නිසා මොකද ඒ දවස්වල වෙඩින් වලට මේ දැනටත් ඉන්නවා මම හිතන්නේ ඔය ඩොල්කි ඒ සමග යන ඒ පැදුරු සාජ්‍ය වගේ ඒ මොඩල් එක ඒ කාලෙත් ඒක තිබුණේ එතකොට මම හිතන්නේ සංගීත කණ්ඩායම් කියලා එළියේ පේන්න තිබුණේ මූන් ස්ටෝන් එක තිබුණා ඔය ලාබම් බස් තිබුණා ඒ ටික තමයි තිබුණේ සුපර් ගෝල්ඩන් චයිම්ස් ඒ අවදිය එතකොට සමහර වෙලාවට කියයි මේ යකම මොනවද දන්නේ කියලා මේ සම්බන්ධව නෑ මම දැනගෙන තමයි කතා කරන්නේ නොදැන කතා කරන්නේ නෑ පොඩ්ඩක්වත් ඒ දවස්වල අපි වෙඩින් එකකට එහෙම සිං කරන්න යනකොට මොනවාද ඩොල් කියයි බොංගෝ එකයි ඉංග්‍රීස් මෙඩ්ලින් එක ඔය වගේ වාරයි යන්නේ රුපියල් 100ක් වගේ තමයි හම්බුනේ ඉතින් අපි ඒ වැඩේ කරලා හරියට එනවා එහෙම තමයි ඒ අවදිය තිබුණේ නමුත් මේක ඉතින් ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා ඉතින් මට වැඩි කාලයක් රැඳී ඉන්න හම්බුනේ නැහැ මොකද අපේ ආර්ථික අපහසුතා මත ඊට පස්සේ ඔහොමම ඒක අතෑරුණා නමුත් දැනට අවුරුදු 5කට ඉතින් ඉස්සෙල්ලා කෙනෙකුගේ බලවත් ඉල්ලීම පිට පොඩ්ඩක් මේ ක්ෂේත්‍රයට මැදි වුණා මේක අතාරින්න බෑ දැන් අතාරින්නෙත් නැහැ මොකද ඒකට වෙනුවෙන් ඒක මාව එතෙන්ට යොමු කරපුත් ගලා මා වෙනුවෙන් බොහොම කැපවීමක් කරනවා ඒ නිසා මම මේක අතාරින්න නැතුව ඔහුට මේම ක්ෂේත්‍රයේ කවදා හරි දවසක තැනක් අනිවාර්යෙන් හදලා දෙනා කියන මට්ටමේ ඉඳගෙන මම වැඩ කටයුතු කරගෙන යනවා නමුත් බහුතරයක් අරගෙන ගත්තහම වර්තමානයේ දිහා බලනකොට කිසි කෙනෙකුට මේ ක්ෂේත්‍රයේ වටිනාකම තියෙන්නේ නැහැ මේ සංගීතය කියන එක ලංකාවේ පේමන්ට් එකේ දාලා විකුණන ගානට පත් වෙලා තියෙනවනේ දැන් වෙන රටවල වලත් මේක පේමන්ට් එකෙත් කරනවා මම දන්නවා ඉංග්‍රීසි ෆ්‍රාන්ස් ජර්මන් ඔය රටවල වල පාරේ සින්දු කියනවා නමුත් ඒක කරන්නේ තෘතියක් හැටියට නමුත් මෙතන වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි. දැන් මෙතන මේ වර්තමානයේ ගත්තාම ඒක වටිනාකමක් ගන්න නැහැ කියලා කියන්නේ. දැන් ගොඩක් වෙලාවට හොයන්නේ දැන් අපි හිතමුකෝ වටිනාකමක් දීලත් නැහැ. දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ සංගීත කණ්ඩායම වැඩි නිසා සහ කරන අය මේක හරියට කරන්න ඕන කියන මතේ නැති නිසා. ඒක නිසා මේ ගොඩක් වෙලාවට වෙන්නේ අඩු ගානට විකිනෙනවා. දැන් මම දැනුවත් ඉන්නවා දැනට මේ මෑත භාගයේ වෙනකොට පරණ පැරණි ගායකයෝ නෙමේ අලුත් අය ඉන්නවා ප්‍රසංගය කරන එක්කෙනාට සල්ලි දීලා එයා සින් කරනවා ඒ තත්ත්වෙට දැන් ඇවිල්ලා තියෙනවා එතකොට මංගල උත්සවයකට සවුන්ඩ් එක අරන් දුන්නාම ගහනවා හැබැයි බොහෝම මෑත භාගෙදී මනාලි වලට සංගීත කණ්ඩායමෙන් ටෑග්ගකුත් දීලා ඒ වෙඩින් එක ප්ලේ කරලා එන තත්ත්වයට එනවා නවක සංගීත කණ්ඩායම් වල මේ යන ක්‍රියාකලාපෙත් එක්කලා මොකද කවුරුවත් මේක වෘත්තියක් හැටියට මට්ටමකට ගේන්න කල්පනා කරන්නේ නැහැ මේක වෙන රටක ගත්තොත් හරිම හොඳ ක්ෂේත්‍රයක් මම ඒක දන්නවා මම මොකද මම බොහෝ රටවල ඇවිදින නිසා දන්නේ ඒ බල අඩු කිරිල්ලක් නැහැ මෙතන එහෙම නෙවෙන්නේ මෙතන දැන් වෙඩි මෙහි වෙඩින් එකකට අපි හිතමුකෝ ටික අඩුවට ගහන කණ්ඩායමක් කියලා ලක්ෂයක් ඉල්ලුවා කියලා ඊට පස්සේ අහනවා අහවල් එක 80ට ගත්ත ඔයාලට 60කට බැරිද කියලා. ඒ තරමට මේක බාගින් කරලා තමයි අහන්නේ. මොකද හේතුව වෙලා තියෙන්නේ ක්ෂේත්‍රයේ නියලිලා ඉන්න අය වර්තමානයේ ඉන්න කට්ටිය. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ගත්තොත් 1990න් පස්සේ ඉපදිච්ච අය. එයාලට මේකේ වටිනකම දැනෙන්නේ නැහැ. එයාලා හැම වෙලාවෙම බලන්නේ මේක අඩු ගන්නට විකුණුණත් කමන්නේ. එයාලගේ විනෝදාංශයක් වශයෙන් සහ විනෝදයේ තකා ඒ වෙලාවට ආතල් එක ගන්න ඔයාලා ගොඩක් වෙලාවට මම දකින්න දෙයක් තමයි දැන් මගේ උණු කණ්ඩායම මගේ සංගීත කණ්ඩායම වල තුන් අයගේ ඒ ලක්ෂණේ තිබුණා ඒවා අපි කොච්චර උත්සාහ කෙරුවත් ඒවා හදන්න නැහැ යන්නේ රැල්ලට යන්නේ මතක ඇති ඔයාලට එක යුගයක ස්ටේජ් එකේ දැන් කියන්නේ ප්‍රසංගයක් කරන වෙලාවට
ගොඩක් වෙලාට කලිසම පහලට ඇඳපු කාලයක් තිබුණා මතකද? අන්න ඒ කාලේ කලිසම පහලට කරගෙන ඒක ගැලවෙන්න ඔන්න මෙන්න කියලා තියෙනවා. ඇනවුන්ස් කරන එක නා ඒ කියන්නේ ප්‍රධාන නිවේදකයා. ඒ නිවේදකයා කියන්නේ මේ වෘත්තීය වශයෙන් නිවේදනය කරන අය නෙමෙයි, සංගීත කණ්ඩායමේ නිවේදනය කරන එක නා. බහුතරයක් ඒ ඇයි අලුත ආපු සංගීත කණ්ඩායම වල කලිසම වැටෙන්න ඔන්න මෙන්න. අනිත් සහ කතා කරන්නේ පණ ඇදද ගගා. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් අර මේ වෘත්තියක් කරන පුද්ගලයෙක් ඒ තත්ත්වෙට වැටෙන්නේ නැහැ. ඒ යන්නේ රැල්ලට කාගේ හරි සංගීත කණ්ඩායමක් දැක්කහම එයා වගේ කරන්න යන එක. ඉතින් ඔය වගේ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඊට අමතරව මම ගොඩක් දැකලා තියෙනවා දැන් අපේ උන් අයගෙනුත් සමහරවිට එයාලා මේ ගීතයක් ගායනා කරනවා කාගේ හරි. එයාලගෙන් ඇහුවොත් මේ සින්දුව කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. හේතුව වෙලා තියෙන්නේ කවුරු හරි බෑන්ඩ් එකක් ගාන එකක් බලාගෙන ඒක තමයි ගහන්නේ. එතකොට ඒ ඔරිජිනල් ගායකයා කවුද, එයා කොයි කාලෙද සින්දුව කිව්වේ? ඇත්තටම අපි දෙයක් කරනවා නම් අපි ඒකේ ගැඹුරටම යන්න ඕන. අපි එතෙන්ට ගිහිල්ලා බලන්න ඕන මේක ගීතයක් නම්. ඇත්තටම අපි ගීතයක් තෝරගන්න ඕන කාගේ හරි වෙන ගායකයෙක් හරි අපි මුලින්ම තීරණය කරන්න ඕන මේ ගායකයා කවුද කියලා. එයාව හොයන්න ඕන කවුද කියලා, ගීතේ ලිව්වේ කවුද කියලා දැනගන්න ඕන. දැන් ඉන්න කාටවත් ඒක වැඩක් නැහැ. ඇහෙනවා සමහරවිට මම හොඳටම මම මගේ කලින් උන්නු මගේ සංගීත කණ්ඩායමේ නමත් එක්ක කියන්නම්. සෙන්සෙට් කණ්ඩායමේ ඒක මම හොඳ තත්ත්වයට සෑහෙන තත්ත්වයකට ගෙනාවා. ඒ බෑන්ඩ් එකේ කට්ටියම අයින් වෙලා ගියා. දැන් ඇවිල්ලා ඇත්තටම වෘත්තියක් වශයෙන් කරන්න පුළුවන් මට්ටමේ කට්ටියක් එක්ක තමයි දැන් කරගෙන යන්නේ. එයාලා මට මං හිතනවා ගොඩක් වෙලාවට පිළිවෙලට වැටි කරගෙන යයි කියලා. කලින් උන්න ඒ කට්ටියට මම මේක කෙලිම චෝදනාවක් වශයෙන්ම තමයි ඉල්ල කරන්නේ. සමහර වෙලාවට මම අහනවා මේ ගීතේ කාගේද ගායන මෙයා කියලා. නෑ එයාලා දන්නේ නෑ. මම සමහර වෙලාවට මගේ ඔෆිස් වැඩ ඉවර වෙලා පැයක් දෙකක් මම මොනවද කරන්නේ, ඇහිලා නැති සින්දු පරණේව මම හොයනවා. හොයලා මෙයාලට ගිහිල්ලා දෙනවා මේ සින්දුව මේක තියෙනවා, මේක ලස්සනයි, මේක ගහන්න. ඕ මේව හරියන්නේ නෑ කියලා අතහැරලා දානවා. ඔන්න මෙයාලට මාස 6කට ඉතර පස්සේ හම්බෙනවා කවුරු හරි බෑන්ඩ් එකක් ගහනවා ওই සින්දුව. අවුච්චාම ඔන්න දුවගෙන ඇවිල්ලා එකෙක් කියනවා මචං මේක නියමයි සුපිරි සින්දුව මේක කියලා ගහන්න යනවා. ඒ කියන්නේ අර කවුරු හරි දෙයක් කරනකම් බලාගෙන ඉඳලා කරන මට්ටමට තමයි මේ ක්ෂේත්‍රයේ ඉන්න බහුතරයක් දැන් හැඩගැහිලා තියෙන්නේ. එතකොට කරන්න ඕනේ යාලා කරන දෙයම තමයි. ඉතින් ඒකත් එක්ක බලනකොට මේ වෘත්තියේ වටිනාකමක් එන්නේ නැහැ. Tamanට වටිනාකමක් ගන්න Taman දැනගන්න ඕනේ මේක. තමන්ගේ සංගීත කණ්ඩායමට ආවෙනික වෙන්න එක හරි ඉමිටිමිට හරි ගීත මෙයා කරගන්න ඕන. දැන් මට මේ මෑත භාගයේ කෙනෙක් කිව්වා, එයාට කිව්වා කෙනෙක් කියලා තියෙනවා මේ බෑන් කරන්න යන්න එපා දැන්. ඇත්ත ඒක කතාව එක පැත්තකට ඇත්ත. බෑන් කරන්න යන්න එපා, මේ වැඩක් නැහැ ඔයාලට කරන්න බෑ. මොකද ඔයාලගේ සල්ලි නැහෙනේ, හොඳට සල්ලි තියෙන ඕන බෑන් කරනවා කියලා. ඒ කියලා තිබුණා ওই ප්‍රවීණ කණ්ඩායමක් තමයි කියලා තිබුණේ. එතකොට ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ඒක කුහකකමත් එක්ක එන එකක්. යමක් කෙනෙකුට කරන්න ඕන නම් කරන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා පොඩි උදාහරණයක් කිව්වනේ. මොකද මම 1998 තමයි ට්‍රැවල්ස් කියන එක පටන් ගත්තේ වෙන්නප්පුවේ. අවුරුදු දෙකක් මම ව්‍යාපාරයේ උඩටවත් හොල්ල ගන්න බැරුව තියාගෙන හිටියා. මොකද හේතුව වෙලා තියෙන්නේ උඩේ ඇවිල්ලා ඔෆිස් එක අරිනවා, ඇරලා හවස බහල යනවා. සමහරවිට එක ටිකට් එකක්වත් විකුණන්නේ. අවුරුදු දෙකක් යනකම් මම අතෑරියේ නැහැ. ඊට පස්සේ පසු කාලයක අපි ෆැමිලි එක එකතු වෙලා මගේ ලොකු පුතායකට දායකත්වයේ සැපෙව්වා. ඊට පස්සේ තමයි දිනුනු උනේ. මම ඒක පටන් ගත්තට පස්සේ වෙන්න අපේ ට්‍රැවල් 14ක් 15ක් දාන්න ගත්තා. ඕනම කෙනෙකුට ඕනම දෙයක් පටන් අරගන්න පුළුවන්. නමුත් පවත්වාගෙන යාම තරම් අසීරු කාර්යයක් කිසිම විටක නැහැ. ඒක තමයි ලොකුම අමාරුව. ජයග්‍රහණය කියලා කියන්නේ ඒක අමාරුවෙන් හරි පවත්වාගෙන යන්න. දැන් මම අර වෙන රටක් එක්ක ආදේශ කරලා මේක කතා කරේ මේ වෘත්තිය කියන්නේ හරි වටිනකමක් තියෙන එකක්. ඕන කෙනෙකුට කියන්නේ දුකෙන් ඉන්න කෙනෙකුට හරි සන්තෝෂය ලබා දෙන්න නිකන් කනට මිහිරි හඬක් සමග ඒ ගීතයක් හරි ඇහෙනවා නම් සමහරවිට ඒ පුද්ගලයා උන්නු අර ඒ මට්ටමින් චුට්ටක් හරි එහාට වෙනසක් වෙනවා. නමුත් මෙහි සම්පූර්ණ වෙලා තියෙන්නේ ඊට වඩා හත්පසින්ම වෙනස් එකක්. ප්‍රසංගයකට ගියාම ගිය වෙලේ ඉඳලා සෙල්ෆි ගහනවා. ඒක ඒ එයාලගේ ඒ කියන්නේ එතන තියෙන්නේ විශේෂයෙන්ම කණ්ඩායම් හැඟීමක් නෙමෙයි, ආත්මාර්ථකාමී භාවය තමයි එතන පෙන්නුම් කරන්නේ. කොහොම හරි මම ගොඩ යන්න ඕන කියන
Dak mi apit messenger ke godak kelawat enawa samaralata podi video arawa mewa dali wala ewenawa me ayye naththam mahatthaya naththam uncle mona hari kiyala me mage me YouTube channel ekak meka balala like ekak dala me subscribe karala meya karanna kiyala iting ane api pawunui kiyala eka karala iwala yanawa ඊට පස්සේ දානවා මමත් මේ අපේ sensex මේ channel ekak meka podda subscribe karala danna kiyala Dapu ama cutak winadi pahak kita reyana kota arab minihat e wecce deyan netu yano. Ekeng wala de pahadili wene weti kucera kuhakai de kiela tawa kene kuta hari yano wada. Bense etre inna bahuta reyak me inne tane tama. Tama tada me poste ke ma pam poste kata ma me lawi ka katakan no kila me ke wati na kama. Eka etere ma eka de kipa dene komen karla ti buna ti mama dan na mama nama kian ne onda ya bohoma sanggi te ni ilai ne kenek e etere me ko honda dea kiela kiela ti buna iti eka honda dea kwa sengi ada pene me eka tulu tina gudak adu padu ti ne ma dan na nisa mama hitan ne habe ona ma kene guda dea patangan de puluang pauta gani am tara ngasi rune dan me kale me dausula pasangan ne ti eka pili banda ba dan mama muka deh itu bela tiennya mata mencari kalau ya ada yang tiupan mama travel field deh kehitiye, ekat dan nyawati lani ini saat sama prasnya apa sih tiennya mereka, netap mang kemati ini bela tiennya situasinya kita, itu itu sama mereka hari itu nukarapu hema dina itu sama honda pada mak ikan gan dasa, kuhka inter, itu mangge kuhka kama ainkarala mereka miniswa sen jiwa tienda nikang hari angkat dek antar gata ino akila mang hitano moko de hetu wela tienne youtube anitaka facebook diha pettawat nobalapu lankawe honda sangeetha kandaya den ewat ekk ottu ena moko de hetu wela tienne eyalat binduwatama wetila nisa e kiyanne hondatama wetila nisa eyala eka therum aran tienne namuth eyala puluwan kale anith kissima kenek yana alpa maatrayakkat takanne nathuwa Kaur hari idiri tegan ini orang, eka sunnat duli kerela, khadala, visrola, kelang kiela, atule innu makotola, bala makotu doktor ni inne kiela, evake, hemat dayak makarela, vinasa keranda pelambicce, sangeeta khadayang, ona tanan tienwa, eyalatat me velat ina situation ni kohanda padama, mam awasanu asen kianne. Taruna parapurata me setreta niyalina saha hema onama urthiyekata yana atmarthakami wenna epa eka kawada hari eke return ekak walata hamba wenawa aniwaryamai eka nisa yamak karana kota tamamma poddak usala tibbe kawuda e pudgalayawa menihi karala mama ada metena inne me miniha nisai kiyala ehema hitala me urthiya karagena yanna mokada vena ratawal wala me urthiya inna kattiya puduma piliganimak tiyenne ඇත්තටම ලංකාවේ මියුසික් කරනවා කියුවහම දැන් ඉන්න කට්ටියෝ සත පහකට ගණන් ගන්නෙත් නැහැ අනිත් එක මේ මං හිතන්නේ මේ මියුසික් කරන කෙනෙකුට දැන් කොහෙන් හරි පිටස්සර විශේෂයෙන් කිව්වොත් කසාදයක් කරගන්නවත් ලේසි වෙන එකක් නැහැ මොකද හේතුව වෙලා තියෙන්නේ මේ ක්ෂේත්‍රයේ ඉන්න හැම එකේනම ඒ තරම්ම බලු ගන්නට වැටලා තියෙන්නේ ඔබ සමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මං කියපු දේ හොඳින් තේරුම් ගත්තා කියලා මං විශ්වාස කරනවා